නාලක සිල්වා නිකම් කෙනෙක් නෙමෙයි. නාලක සිල්වාගේ හඬ සහිත හඬපටය මාධ්‍යට ඉදිරිපත් කරන්නේ කවුද? පොලිස් ඔත්තුකාරයෙක්. කාලයක් තිස්සේ පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග වැඩ කරපු, කාලයක් තිස්සේ ඉතාම විශ්වාසනීය පොලිස් ඔත්තුකරුයි. රාජිත සේනාරත්න මාධ්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයම පිළිගන්නවා. ඔහුට රෝහිණියා සිදුවීමට අදාළ රුපියල් ලක්ෂ 5ක් ගෙවා තිබෙනවා. දිගන සිදුවීමට අදාළ සල්ලි තාම ගෙවා නැහැ කියලා. කියන්නේ කැබිනට් ප්‍රකාශකම පිළිගන්නවා නාමල් කුමාරගේ ඔහු සහ පොලිස් දෙපාර්තමේන්තුව අතර තියෙන සම්බන්ධය. විශ්වාසනීය සම්බන්ධය. නිකන් නෙවෙයිනේ පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ඔත්තුකරුවෙක් කියන්නේ නිකන් කෙනෙක් නෙවෙයිනේ මේක. ජයන්ත සමරවිර කිව්වා නම් උන්න පිළිනොගෙන ඉන්න තිබ්බා අජිත් මාන්නම් පෙරමුණට පොලිසියට. මේක ඔබ කිව්වා නම් පිළිනොගෙන ඉන්න තිබ්බා. මේක වෙන කෙනෙක් කිව්වා නම් පිළිනොගෙන ඉන්න තිබ්බා. මේක කියන්නේ කවුද? පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක දීර්ඝ කාලයක් වැඩ කරපු ඉතාම විශ්වසනීය පොලිස් ඔත්තුකරුවෙක්. නාමල් කුමාර. අද අපිට ආරංචි නාමල් කුමාරව දැන් බිලි ගන්න හදනවා කියලා ඊගාවට. ඒක වුණොත් පුදුමයක් නෙවෙයි. ඒක නූනොත් තමයි පුදුමේ. ඒ නිසා තමයි උරට හැර යන්න කල්පනා කරනවා කියලා කියන්නේ.